ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග කියන්නේ සංගීතයේ පරතරයටම ගිය සංගීත ශාස්ත්‍රයට කරපු මෙහෙවර සේවය උදෙසා බොහොම ගෞරව ආදරයට පත් වුණ සම්මානයට පාත්‍ර වුණ ඒ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවකටම තමන්ගේ සංගීත ඥාණය බෙදා දුන්නු තවමත් අනාගතයේ සංගීත ශාස්ත්‍රය නියෝජනය කරන්න ඉන්න දක්ෂයින් බිහි කරන්න ඇප කැප වෙලා ඉන්න බොහොම ආදරණීය ගෞරවනීය යුවලක්. ඉතින් මේ යුවලගේ සංගීත පසුබිම නම් ඔබ හොඳටම දන්නවා. නමුත් මේ යුවලගේ ආදර කතාව ඔබ දන්නවද? නැද්ද? හොඳයි එහෙමනම් අද හොඳම අවස්ථාව රණතුංග මහත්මයාගේ රණතුංග මහත්මියගේ ආදර කතාව අහලා දැනගන්න. ඒ නිසා මම අද මේ ආදරණීය යුවලට ආරාධනා කරා දෙහදක ආදරේ වැඩසටහනට. මම බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා එන්න කියන කැමති ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග ආදරණීය යුවලට එන්න. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. අහිබුවන්. කොහොමද? වරදක් නෑ, බොහොම හොඳින් ඉන්න. එන්න. බොහොම සතුටක් යුවල දය ගන්න ලැබීම මගේ වැඩසටහනේ. එන්න ඉඳ ගන්න. අපිට බොහොම සතුටක් සහභාගී වීම පැමිණිය. හොඳයි එන්න. කොහොමද? නිරෝෂා. එන්න. මම මේ කියාගෙන හිටියේ මේ යුවලගේ සංගීත පසුබිම ගැන. ඒ ලබාගෙන තියෙන ගෞරවාදරය, ඇගයීම්, සම්මාන, සොයාගෙන තියෙන දේවල්, කරලා තියෙන පරීක්ෂණ, කොයිතරම් මෙහෙවරක් කරලා තියෙනවද, සේවයක් කරලා තියෙනවද, කොයිතරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වලා තියෙනවද, තවමත් උගන්වමින් පසනවද කියන මේ හැම දෙයකින්ම හැමෝම උනන්දුයි වගේම හැමෝම දන්නවා. නමුත් මම ප්‍රශ්නයක් ඇහුවා, ඔයාලා කීයෙන් කී දෙනා දන්නේ කියලා මේ යුවලගේ ආදර කතාව. අපි උනන්දුයි ඒ ගැන අහගන්න. ඒ නිසා තමයි දැන් මොකද මේ පැය කියන්නේ දෙහද කාදරස්ථානේ රටේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණ යුවලගේ ආදර කතාව අහලා දැනගන්න පැය. ඉතින් මට හිතෙනවා මේ යුවල වැඩිපුරම දන්නා හඳුනන වැඩිපුරම තමන්ගේ ජීවිතයේ කාලයක් ගත කරපු දෙන්නත් එක්ක වෙන කායකවත් වැඩිය මම හිතන්නේ මේ දින දින තමයි වැඩිපුරම තමන්ගේ මේ ජීවිත කාලේ වැඩිපුරම එකට ඉඳලා තියෙන්නේ. ඒ නිසා දින දින බොහෝ දේවල් දන්නවත් ඇති. නමුත් හැම දෙයකටම ආරම්භයක් තියෙනවනේ. තැනක්, අවස්ථාවක්, හේතුවක් තියෙන්න ඕනේ නේද? මම හිතන්නේ හැබැයි ඒකනේ මතක් කරන්නේ සෑහෙන කාලයක් ඈතට යන්න වෙයි නේද? කොච්චර කාලයක් ඈතට යන්න වෙයිද? මම හිතන්නේ 950 දශක. ආහා. 50 දශකයට යනවා. ඔව් ඉතින් දැන් විවාහ ජීවිතේටම අවුරුදු 52ක් 52ක් 964 නේ විවාහ වුණේ ජනවාරි 31 වෙනිදා. නමුත් ඊළඟ දවසේ බදු සමයට නම් යන්න ලැබුණේ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒ තරම සංගීතයේ තියෙන ආදරේ නිසා ඒ වෙලාවත් ඒ වෙනුවෙන් යොදවන්න සිද්ධ වුණා. මම දන්න විදිහට නම් මිස් රන් මිස් රන්තුංග පුංචි කාලේ ඉඳන්ම දැන හඳුනා ගන්න දෙන්නේ සංගීතය නිසා මේකත් නේද? අපි මතක් කරමුද කවුද කතාව ආරම්භ කරන්නේ? අතසම නිරෝෂා. අපි පුංචි කාලේ කියන්නේ අවුරුදු 10-12 වෙනකොට වගේ අඳුරගත්ත හේතුව ඒ කාලේ ළමා උයන කියලා තිබුණා ගුවන්විදුලියේ සංගීත වැඩසටහනක්. ඒක ළමුන්ගේ වැඩසටහනක්. තරත් අයිය තමයි ආනන්ද සරත් විමල වීර තමයි ඒක නිෂ්පාදනය කළේ. ඉතින් බොහෝ විට අර පුංචි ළමයින්ගේ මේ කටහඬවල් බලලා ඒගොල්ලන්ව තෝරාගෙන ඒගොල්ලන්ගේ ගායන ඉදිරිපත් කරනවා. එහෙම එහෙකට අපි මේ මුලින්ම සහභාගී වුණේ ළමා ගායක ගායිකාවන් වශයෙන්. ඉතින් ඒ කාලේ ළමාගේ ගුවන්විදුලියේ එනට හරි සුන්දරයි. ඉතින් ළමයි ගොඩක් ඇවිල්ලා ඒගොල්ලන්ට ගීත පුරුදු කළා. අපි පුහුණු වෙලා ඉතින් ඉදිරිපත් කරනවා. ඒක තමයි හරි සතුට. ගුවන්විදුලියේ තමයි අපි එකතු වෙන තෝතැන්නක් වුණේ ළමයි. පස්සේ පස්සේ දෙන්න පෙම්මතු වුණාට පස්සේ හමු වෙන තෝතැන්නුනේ තිතනේ නේද? පෙම්මතුනේ ගොඩක්. ඊට පස්සේ අපි 70 අඳුරාගෙන ඊට පස්සේ රජයේ සංගීත විද්‍යාලයේ පළවෙනි සිසු කණ්ඩායමේ මුල්ම සිසු කැලට ඇතුළු වුණා. ඉතින් අපි දෙන්නම ඇතුළු වුණා ගායනය පිළිබඳ ඉගෙන ගන්න. ඉතින් එතෙන්දිත් අපි ඉතින් අඳුරාගත්තා. අපි එකට තමයි අධ්‍යාපනය ලැබුවේ. පාසල් අධ්‍යාපනයත් අපි දෙන්නම එක පන්තියේ හිටියේ. කියන්නේ මම හිටියේ කොළඹට 75ක්
ඉතර නුදුරින් මෙයා හිටියේ ආනන්ද ශාස්ත්‍රාලේ. එනට එක පන්තිවල අපි ඉගෙන ගත්තා. ඉතින් ওই විදිහට අර අපි දැන අඳුරාගත්ත ආදරයක් තිබුණේ ඇත්තටම තේරෙන්නේ. තවම ළමා කාලේ තවම සහෝදරත්වයක් සහ මේ හොඳ මිත්‍රත්වයක් තමයි තියෙන්නේ. දැන් මේ මිසස් රණතුංගගේ පැත්තේ නේ කිව්වේ. කොහොමද මිසස් රණතුංගගේ පැත්තේ? මොකද මම දන්න විදිහට නම් ඕනම කතාවක මේ කතන්දර දෙකක් තියෙනවා මුලින්. නේද? මේ පැත්තේ තවම මේ මිසස් රණතුංග හොඳ යහළුවෙක් යෙහෙලියක් විතරද හොඳට ගායනය සංගීතය ගැන දන්න කැමති කෙනෙක් විතරමද තවම? ඔය ඇත්තටම මෙහෙම දෙයක් වුණා. දැන් ගම්ම කුඩා කාලේ 952 තමයි දැන් තියෙන මේ විශ්වවිද්‍යාල සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආරම්භ වුණේ සංගීත විද්‍යාලයක් හැටියට. ඒ මුල්ම 52 වර්ෂයේ තමයි අපි ඇතුළත් වුණේ සිසුන් හැටියට. ඒ කුඩා සිසුන් අවුරුදු 12 10 12 වයසේ අපි අපිට ඇත්ත වශයෙන්ම මේ ආදරය ප්‍රේමය ඒවා ගැන හැඟීමක් තිබුණේ නැහැ ඒ කාලේ. ඉගෙනීමේ ආශාව තිබුණා සංගීතයට. ඒකම මේ පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා අතර. ඒ මොකද පළවෙනි එකනා එනකොට එයාට හම්බ වෙන ලොකු තෑග්ගක්. ඒතර ඒ විදිහේ ලොකු පිළිගැනීමක් ඇති වුණා. ඒ නිසා අපි දෙන්න අතර ලොකු තරගයක් තිබුණේ ඒ කාලේ. ඉතින් එක මේ වර්ෂක එක්කෙනෙක් තර මේ පළවෙනිවෙනා ඊළඟ වර්ෂයේ අනිත් එක්ක නන් ඒ වගේ හොඳ හෙල්දි කම්පිටිෂන් එකක් නේද? ඔව් ඒ කම්පිටිෂන් එකක් තිබුණා. ඉතින් මේ ගායනය වාදනය දෙකම කළා. මම තබ්ලා ඉගෙන ගත්තා වාදනය මේ අපර සිතාර ඉගෙන ගත්තා ගායනයත්. ඒ වගේ ඉතාමත්ම සුන්දර කාලයක්. මොකද අවුරුදු 6ක කෝස් එකක් ඒක. අවුරුදු 6ක් කියන්නේ ඇත්ත වශයෙන්ම මාස්ටර්ස් වලට සමානයි. ඒ කෝස් එක ඉවර වෙනකොට සිලබස් එක දැන් ಭಾರತයේ නිපුන් වගේ ඒ හා සමානයි. ඉතින් අවුරුදු 6ක් එකට අපි ගත කළා පන්ති එක. ඒ සංගීතයත් එක්ක මිත්‍රත්වය තරගකාරීත්වය මේ හැම දෙයක් එකම ඔව් ගත කළා. ගත කළා. ගොඩාක් දරුවන් හැටියට ආශ්‍රය කරන්න ආරම්භ කළා. අවුරුදු 6ක් කරනකොට අපි ඇත්ත වශයෙන්ම යමකම තේරෙන අද තරුණ තරුණිය බවට පත් වෙලා. ඒත් අපි එකට ඉන්නවා මොකද විශ්වවිද්‍යාලයේ පමණක් නොවේ ගුවන් විදුලිය. ඒතකොට වෙනත් ප්‍රාසංගික කලා මේ ඉදිරිපත් කරන තැන්වල අපි හමු වෙනවා. අපි මොකද ඒ කාලේ ශිල්පීන් ළඟට අපි තාම තරුණ වේදීම ශිල්පීන් බවට පත් වුණා ගුවන් විදුලි ශිල්පීන්. ඒකම ඊට පස්සේ රූපවාහිනිය තිබුණ නෑ ওই කාලේ. ඊට පස්සේ රූපවාහිනිය ආවේ නෝ විවිධ අවස්ථාවන් වලදී ඒ මේ දක්ෂින් දෙන්න අනිවාර්ය මේ තැන හිටියා. හිටියා. මේ වෙද්දී අපේ රණතුංග මහත්මයාත් රණතුංග මහත්මියත් තරුණ වියට ඇවිල්ලායි තියෙන්නේ කියලා අපි හිතමු. එතකොට දැන් දිනර දිනගෙන තියෙන උනන්දුව හැංගීම් වල වෙනසක් සිද්ධ වෙනවා කියලා දැනන කාලේ එනවද? ඒකට මේ ආරම්භය වුණේ කවදද කොහොමද කියලා මතක් කරලා බලනකොට එහෙම මතක් වෙනවද? දන්නේ නැතුව දිනගේ හිතේ ප්‍රේමයක් ඇති වෙලාද එහෙමද? එහෙම ප්‍රේමයක් ඇති වෙනවා කියන්නේ මහා ප්‍රසිද්ධියක් තියෙන්නේ නෑ. ප්‍රේමයක් ඇති වෙන්නේ හිතේ ඇතුළේනේ. ඒකට හේතුවක් තියෙන්නේ පැයි? ඉතින් ඒ හැඟීම හිතේ දරාගෙන ඉන්නවා මිසක් ඒ කාලේ මේ දැන් වගේ කාලයක් නෙමෙයිනේ. බොහොම ලැජ්ජා බය තියෙනවා හිතේ තියෙන හැඟීම ප්‍රකාශ කරන්න. බයයි ලැජ්ජයි දෙකම තියෙනවා. එතකොට දැන් දෙන්න දෙන්නගේ හිතේ ආදරයක් ප්‍රේමයක් ඇති වෙලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ මම නම් හිතන්නේ අපිට කෙනෙක් විශේෂ වෙන්න පස්සේ පොඩ්ඩක් එයා ගැස්ට් එක දිහා කෙලින්ම බලන්න බැරි තත්වයක් ඇති වෙනවා වගේ. ඉස්සර හොඳට මිත්‍ර විදිහට කතා බහ කරපු කට්ටිය පොඩ්ඩක් අපි හැසිරීමට ටිකක් වෙනස් වෙනවා නේ. ඒ වගේ දේවල් සිද්ධ වුණාද දෙන්නට? මම හිතන්නේ මෙහෙමද දැන් අපි අර මේ සෞන්දර්ය විද්‍යාලයේ ඉන්නකොට එකට හමු වෙනවනේ. හැමදාම දිනපතා හමු වෙනවා. උදේට අපි පාසල් යනවා. හවසට දෙකට පටන් ගන්න සෞන්දර්ය විද්‍යාලේ. එතෙන්දී දෙකට හම්බ වෙනවා. දැන් බැරි වෙලාවත් ආවේ නැත්නම් කෙනෙක් එක දවසක එදාට මේ බොහොම අමාරුයි. ඉතින් එදාට පහුවදාට අහනවා ඇයි ආවේ නැත්තේ ඔන්න ඔයගේ ප්‍රශ්න. දැන් ඒ පහුවදාට ඇයි ආවේ නැත්තේ කියලා නෝක්කඩු සොරෙන්ද? සාමාන්‍යයෙන් කැමති කෙනා දකින්න ලැබුණ නැතුනම උමනා වෙලාවට පොඩි තරහක් එනවා නේද හිතට? ආ ඒ වගේ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. එතකොට අනිත් කෙනා දැනගන්න ආ මෙයා මං ගැන උනන්දුවෙන් ඉන්නවා. මෙයා මාව බලාපොරොත්තු වෙලා තියෙනවා කියලා නේද? ඉතින් ඒ වගේ ප්‍රශ්න අහනකොට දෙන්නක් දෙන තේරෙන මේ දකින්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා.
නමුත් දැන් ඔහොම වෙනකොට ඊට පස්සේ ඉන්න අවස්ථාව දැන් නම් මේක ප්‍රකාශ කරන්න ඕනේ කියන අවස්ථාවක් නේද? මොකද මීට වැඩි සම හිතේ තියාගෙන හිටියොත් මම ප්‍රේම කරන දේ අන්සදුනොත් නේද? කියන්න බෑනේ මොකද රූපයට සංගීත දක්ෂතාවයට ගායන දක්ෂතාවයට මේ හැම දෙයකම වටපිටාවේ ඉන්න කට්ටියත් ඇල්බ බැල්බ දාගෙන ඉන්න නිසා ඒ අවස්ථාව කොහොමද ආවේ? කවුද පියවර ගත්තේ? මතකද කොහොමද මේ කියන්නේ? එයා තමයි පියවර ගත්තේ. කොහොමද පියවර ගත්තේ? ඒක හරියටම මටත් කියන්න අමාරුයි. මටත් ඒක හරියටම මතකේ නැහැ. නමුත් අපි මෙහෙම අපේ ක්‍රමයක් තිබුණා. දැන් නිවාඩු කාලයක් කරනවා. නිවාඩු කාලේ කාම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ලියුමක් අරින්න ඕන. ඕකේ. හැබැයි ලියුම අරින්නේ මගේ නම නෙමෙයි. අන්න ඒ කතාව හැම මම දන්නවා. දැන් ඔන්න උතෙන්ද ආවට පස්සේ තියෙන බොහොම රසවත් කතාවක්. ලියුම් යවන්නේ අපේ මිස් රණතුංග. නමුත් නම වෙන ගැහැණු ළමෙක්. ඒ ගැහැණු ළමයා මිසස් රණතුංගගේ හොඳ යෙහෙළියක්. ලියුම් යවන්නේ මොන නමින්ද කියන එකට වැඩි ඉන්ට්‍රෙස්ටිඩ් දෙයක් තියෙන ඒ තමයි ඒ ලියුම් ඒ අදාළ කෙනාගේ අතට පත් වෙනවද? ඒ වාට මොනවද වෙන්නේ? ममत् मगे मगे अय्याजे पंतिटो धनती मेम प्रश्न तीनाल मे मम मे मित्र नम दाल मट कव मगधि अल्लग अल्लग मेके मट हेड नरक दस මේක මට ඇහෙන්න කියවනවා තෙන් ලියුම තියෙන දේවල්. ඉතින් මම ඒ ගමන යාගේ පස්සෙම දුවලා දුවලා මේක උදුරා ගත්තා. ඉතින් එයාත් හරි විහිළුකාරයා. ඉතින් මේක දැන් මේ අර ලියුම තියෙනවන් දැන් අපි කියමු මොන හරි රසවත් වදන් මෙයා කියනකොට මට දැනෙනවා මෙයා මේක අල්ලගෙන තමයි කියලා. ඉතින් මේ පස්සේ ලියමන හම්බුනේත් නැහැ. ඉතින් මෙයා මේක අරගෙන ගේ වටේ දුනොට මම දැනගත්තා මේක අල්ලගෙන තමයි. අයියගේ අතට පත් වෙලා ඉවරයි. එයාලා ඉතින් ඊට පස්සේ නිවාඩු කාලේ එහෙමම ඉතින් ගත වුණාට මුකුත් හම්බෙන්නේත් නැහැ. නිවාඩු කාලේ ගත වෙලා ගියා. අයියත්ගේ පුංචි කේන්තියක් එහෙම ඉඳලා ඉන්නේ නැද්ද? නැහැ ඉතින් ඒ අපේ පවුලේ ඉන්නවනේ පිරිස ගොඩක්. ඉතින් එහෙම කේන්තියන්ට හේතුවකුත් නැහැ. යත් බණින්නේ මුකුත් නැහැ අර मगे अतट प्रश्न हमला प्रसिद्ध कट्य सुनंद महेन्द्र කර්ණරත්න අමරසිංහ අජන්තරණ සිංහ අජන්තරණ සිංහ ඔය වගේ පිරිසක් හිටියා. ඒගොල්ලොත් ඔය ලියුම් හංගගෙන තියාගෙන ඉන්නානේ. මේ පැත්තෙන් නම් හොඳ උදව් ලැබෙනවා නේද? මට ඉතින් අපි මම ගෑන ළමකින්ද මට එහෙම මේ ලියුම් නිදහස කෙනෙකුත් නැහැ ලියුම් හම්බෙන්නේත් නැහැ. ඒ හැම මේ භාදක කාලෙකත් තිබුණා. එන්න එන්න භාදක වැඩිපුර එල්ල වුණා. දෙහත කාදරි වැඩසටහනේ දයාරත්න අමර ආදරණීය යුවළගේ ආදර කතාවේ බොහොම සුන්දරම තැනකට තමයි දැන් අපි ඇවිත් ඉන්නේ. දැන් ඊට පස්සේ මේ අපේ මිසස් රණතුංගට යන්න වෙනවා නේද මේ ඉන්දියාවට? ඇත්තටම මම ඒ කාලේ දැන් 61 වෙනකොට මේ මධ්‍යම මහාවිද්‍යාලයක සංගීත ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. ඇත්තට මෙයා ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ डिग्री कोर्स मट मगे पिया थिंग विद्युपति वे हरी कमती संगीत दैंग मेक संगीत गिनगंड इंडिया वोट एंड लास्टिकला ममाये मगे पपा अभी दिना कोचे लगट अदाले मे प्लेन के मे कोचे अने तले मन मन अरबी इतनी
මණ්ඩපම්වලටකින් එතන ඒ විදිහට මැද්‍රාස් ගිහින් තමයි ලක්නව යන්නේ. ඉතින් දැන් යන දවසේ මම දැන් ආවා කෝච්චි මේ ස්ටේෂන් එකට මමයි පප්පයි. මෙයයි රජන් තරණසිංහයි සුනන්ද මහේන්ද්‍රයි කර්ණරත්නේ එයාගේ පිරිස මෙයා ඇහිලා ඉන්නවා. ඉතින් අම්මගේ පියා මුකුත් දන්නේ නැහැ මෙයා කිසි දෙයක්. ඉතින් මං අඬනවා. ඉතින් හොර රහසේ අඬනවා. ඉතින් ඇයි මේ අඬන්නේ? ඔව් අඬන්නේ. දැන් ඉතින් දුකයිනේ. ඉතින් වෙන් වෙලා යන්නේ දුරට. ඉතින් ආයි දුර රටකට යන්න. ඉතින් දැන් මම අඬනවා විතරක් නෙමෙයි සුනන්ද මහේන්ද්‍ර අඬනවා. අජා ගලවාගේ හිටිය හිතෙන් අඬන්න. ඉතින් මගේ පියා බලනවා මේ කොල්ලො ටිකක් ඇවිල්ලා මෙතන ඉතින් කියලා. කොහොම හරි ඉතින් අපි ගියා. ඊට පස්සේ මං ඉතින් කෝච්චියෙත් අඬ අඬා ගියා. ඉතින් ලක්නවට යනකම් මගේ ඉතින් සහෝදරය ඔක්කොම හිටිය. මගේ පප්ප දන්නේ නැහැ මේ මෙයා නිසා අඬනවා අර කොල්ලො ටිකන්නට. මෙයා බලනවා මොකද ඒ විදිහේ. මොකද අපේ මිස් රන්තුන්ගේ හිතේ ඇති වෙන හැඟීම දැන්? ඇත්ත වශයෙන්ම දැන් ඒ මගේ හිටපු මිත්‍රයෝ හරිම මගෙත් එක්ක කියන්නේ මං වගේම හිතනවා. ඒ මට විපතක් වෙනකොට ඒගොල්ලෝ කවුරුත් කැමති නැහැ. ඒ කියන්නේ මං ඇත්ත වශයෙන්ම තනි වුණායි කියලා ඒගොල්ලන්ට ලොකු දුකක් ඇති වුණා. මොකද අපි හුඟක් කිට්ටුවෙන් ඇසුරු කළා. දීර්ඝ කාලයකට රටෙන් පිට වෙනවායි කියන්නේ වෙන් වෙනවායි කියන්නේ දීර්ඝ ඒක ඒක හැඟුණා. සුනන්ද කරුණාරත්න අමරසිංහ අශෝක කොළඹගේ ඔය ඔක්කොම ඇත්තවසම මේ මගේ හිත මගේ සිතුවිලි මේගොල්ලන්ට ආවා. ඉතින් මා ගැන තියෙන ඒ හැඟීම තමයි ඒගොල්ලන්ට ආවේ තෙන්ද. ඒක තමයි යාළුවට කොයිතරම් දුකක් වේදනාවක්ද කියන එක. ඉතින් හොඳම සමීපතම යාළුවාට ඒ තරම්ම දැනෙනවානේ. ඉතින් ඒ කියන්නේ මිස් රණතුංගගේ ඇස් වලින් එන්නේ උඩ කඳුළු තමයි යාළුවාගේ ඇස් පිටු වුණේ. මෙයා ඉතින් අර නොසැලීම සිටියේ. මගේ පියත් ඉන්නවා සහෝදරේ ඉන්නවා ඔක්කොම. කොහොම හරි මම දැන් ඉතින් අඬාගෙන ගියා. ඉතින් ලක්නවලට යනකම් මේක ওই ඔළුවේ සිතුවිල්ල තමයි තිබුණේ. පස්සේ අර කොලෙජ් එකට ගියයින් පස්සේ ඔය ඔක්කොම නැතු ගියා. මේක නිකන් අමුතු සුන්දර ලෝකයක්නේ. සංගීතයනේ නිතරම ඇහෙන්නේ. කතක් ඩාන්සින් නටනවා සිං කරනවා තබ්ලාන්න. එතකොට අර ටිකක් තුනී වෙලා ගියා. අමතකුනේ නැහැ නේ හැබැයි නේද? බයතියම තිබුණාද ගියාට පස්සේ අමතක වෙයිවද කියලා? නෑ ඉතින් එහෙමවත් නෑ. මොකද ඉතින් අපි සෑහෙන දුරට අවබෝධකින් හිටියේ. බැඳීමක් තිබ්බේ නේද? හොඳයි. මං හිතන්නේ මේ ඔයාලා දැනගෙන හිටියද ඒ වගේ අවස්ථාවක් සිද්ධ වුණායි කියලා මේ යුවළ අතර? අන්න ඒ වගේ දේවල් පවා සිද්ධ වෙලා තියෙනවා. තව බොහොම රසවත් දේවල් තියෙනවා. නමුත් මං හිතන්නේ අපේ මේ ආදරණීය යුවළගේ බොහොම රසවත් ආදරණීය ගීත තියෙනවා. මේ වගේ අවස්ථාවක ඒ වගේ ගීතයක් ඇහුවේ නැත්නම් එහෙනම් අපි ලස්සන ගීතයක් දැන් අහමු. ප්‍රේම කතාවක චරිත දෙකක් අපි විරහ ගීතයක පේලි දෙකක් අපි විරහ ගීතයක පේලි දෙකක් අපි ප්‍රේම කතාවක චරිත දෙකක් අපි සියල්ල සතුටින් අමාර වෙනවා ආචරිගීමට සිහින සැබෑවි ඕරුව මතු පිට සිත්‍යාවෙනවා විරාගීතයක පේලි දෙකක් අපි ප්‍රේම කතාවක චරිත දෙකක් අපි ප්‍රේම කතාවක චරිත දෙකක් අපි විරහ ගීතයක පේලි දෙකක් අපි දයාරත්න අමරා ආදර කතාවට
එක එක බාධක නොයෙක් අවස්ථාවලදී එල්ල වෙනවා නේද? විවාහයට බාධක ආවද කොහොමද? ඇත්ත වශයෙන් බාධක බොහොම ආවා. ඒ මොකද එකක් මෙයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දැන් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එතන හැම මාදරයක් අපේ කාලේ අපි බයයිනේ. එහෙම වාතාවරණයක් තිබුණෙත් නෑ, කතා කරන්නෙත් බයන්නේ. ඉතින් මේක දෙමාපියෝ දෙපොළම දෙපැත්තෙම දැනගත්තා. දැනගත්තයින් පස්සේ ඒගොල්ලෝ ටිකක් ඉතින් ඒකට අකමැති වුණා. දැන් මගේ පියා හැම යකෙක් වගේ බොහොම සැරයි. ඉතින් මෙයා දැනගත්තහම මට ගහලක් තියෙනවා මෙයාට. කිසිම හේතුවකුත් නෑ. අපේ ගැළපීම් මතින්ද, අධ්‍යාපන ඇතින්ද, පවුල් වශයෙන් හැම පැත්තකින් මේක සමානතාවයක් තියෙන්නේ. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ හිතවල මොනවද තියෙන්නේ කියලා. දැන් ඉතින් ආයිත් මට ලියමනක් ආවා දැන් පශ්චාත් උපාධි කරන්න කියලා. මම ඒකත් හැංගුවා. මොකද දැන් ආයික්වෙන් වෙලා හිටියොත් දැන් මේ තරුණ කාලේනේ ඒකත් හංගලා අපි දෙන්න ඒක හැංගුව ඇතින් දැන් දැනගත්ත මේකත් මෙයා හංගලා තියෙනවා කියලා. ඉතින් අපි දෙන්න ඊට පස්සේ ගණ්ඩ ඕන තීරණය ගත්තා. අරගෙන වැඩිහිටිය වශයෙන් ඉතින් අරගෙන මේ අස්සං කළා. අපේ යාළුවොත් එක්ක සද්ද නැතුව හිටියා. නීතින් බැඳීමක් ඇති කරගත්තා. නීතින් බැඳුණා. ඊට පස්සේ නිශ්ශබ්ද හිටියා. සද්ද නැතුව හිටේ එනවාට ඉතින් පාසල් වලට ගුරුවරු දන්නන්න ඕනනේ විවාහ කළා කියලා. ඒතර මගේ පියාගේ ගෝලයේ තමයි මේ ප්‍රින්සිපල් හිටපු වයිස් ප්‍රින්සිපල්. ඉතින් එයා ගිහින් කියලා තියෙනවා මෙන්න. ඉතින් මගේ පියා බොහෝම නුවණක්කාර විදිහට කටයුතු කළා ඒ ගමන. ඒ අවස්ථාවේ. ඔව් ඒ අවස්ථාවේ. මොකද අපි හිටියේ ගමකනේ. ඉතින් ගම්වල විවාහයක් නැතුව ගෑන් ළමෙක් එළියට අරින්න බෑනේ. එතකොට අපේ ගෞරවය ඔක්කොම සිඳිලා යනවනේ. ඒ ගමන එයා හොඳම ඉස්තරම් විදිහට දවස් 3ක් මගුල් කෑවා. හරියට 30-31 පළෙන්දා. එතකොට ජනවාරි 30-31 ඒ කාලේ තියෙනවා ඇට්ටෝම්ද අරාදම නොයක කතාද බැඳලා. ඉතින් අපි දෙන්න හුඟාවක් මට උදව් කළා. මෙයාගේ අක්කා බැඳලා හිටියේ කරුණාරත්න අබේසේකරගේ මල්ලි ගුණරත්න අබේසේකර. ඒ අයියා හරියට උදව් කළා අපි දෙන්නටම. බොහොම ලාබාල වයසකනේ අපි හිටියේ. ඉතින් හුඟක් උදව් කළා හිටන් මේ ඇත්තටම ඒ ගෙදරම අපි තියාගත්තා. ඉතින් ඒ කියන්නේ එක පැත්තකින් බාධකගෙනකොට තවත් පාර්ශ්වෙ ඉන්නවා මේ ආදරයට ප්‍රේමයට උදව් කරන්න නේද? ඉතින් ඒ වගේ ආශිර්වාද බාධා මැද නමුත් මං හිතන්නේ හරි අවස්ථාවේ දෙන්නම හරි තීරණය ගත්තා කියලා පසුවට හිතෙන්නේ නේද? ඔව් දැත්ත වශයෙන්ම ඒක ඉතින් ඒ හොඳ තීරණයක් ඒක. නැත්නම් මේ වෙලාවේ වෙන කරන්න දෙකුත් නැහැ නේ. මොකද අපි ඈත් වෙලා ඉන්න පුළුවන් වෙලාව නෙවෙයි. ඒ වගේ තත්ත්වෙක නෙවෙයි හිටියේ. මොකද අපේ වැඩ කරගෙන යන්න පුළුවන් එකට ඉඳගෙන. එකට ජීවත් වෙනකොට අධ්‍යාපන කටයුතුද සංගීත කලා කටයුතු ඔක්කොම. එතකොට මේ බාධක වලින් අපි මිදුණා. ඉතින් මිදිලා අපිට බොහොම සහාය. ඒ හැම දෙයක්ම වැඩි උඩින් තමාගේ ගැළපීම සහ බැඳීම. ඇත්තටම අපිට ගොඩක් ජීවිතය ගෙන යාමට උදව් කළා මෙයාගේ සහෝදරියේ මාත්‍රිණා. එතකොට අනිත් ඔක්කොම දැන් අපේ පැත්තට හේතු වෙලා අපිට හොඳට උදව් කළා. ඉතින් අපේ නම් මෙහෙම ජනප්‍රියගෙන එනකොට ඉතින් මේකලගේ අම්මා හැම මට කිව්වා වාසනාවන්ත දුව එහෙම කියලා. අර මුලින් තිබිච්ච ආකල්ප ඔක්කොම බිඳිලා ගියා. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා ಭಾರತයට ගිහින් හොඳට අපේ පශ්චාත් උපාධි කරලා තව තව රටවල් වලට ගියා. ඉතින් ඔව් ඊට පස්සේ නම් ඉතින් කතන්දරේ බොහොම දිගයි සහ තවමත් ඒ කතන්දරේ තමයි මේ ගලාගෙන යන්නේ. ඉතින් නමුත් ওই වගේ අවස්ථා වලටත් මූණ දුන්නා නේද? ඉතින් ප්‍රේමය වෙනුවෙන් මම ඒ ප්‍රේමය වෙනුවෙන් ගුටි කාලා තිනවා. මම සෑහෙන මගේ පියා හරි වසයි යකෙක් වගේ. ඉතින් මේ අර ඕ වගේ දෙයක් වුණොත් එයා හිතනවා එයාගේ පවුලට අගෞරවයක් කළා කියලා. ඉතින් අපි මේ බස් එකේ කතා කර ගියත් කවුරු හරි එයාට කියනවා. ඉතින් ඇවිල්ලා ගහනවා ඉතින් කෝටුවකින් අරගෙන. දැන් මිසෙස් රන්තුංග නම් ප්‍රේමය වෙනුවෙන් ගුටි කාලා තිනවා. මිසෙස් රන්තුංග මොනවද ප්‍රේමය වෙනුවෙන් කළා තියෙන්නේ? ගුටි කන්න නැතිව ඕනෝන්නේ නැහැ. මොකද මේ හේතුවක් වුණේ නේ. දැන් මම දන්නවා දැන් අපේ තාත්තත් විද්‍යාලධිපතිවරයෙක්. මෑගේ තාත්තත් විද්‍යාලධිපතිවරයෙක්. විද්‍යාලධිපතිවරු දෙන්න එකතු වෙච්ච දවසට මේ ප්‍රශ්න විසඳේ කියලා මම හිතුවා. ඒ වගේම විසඳුණා. ඒක මොකද
අපි කිසියම් වැඩසටහනක් අවසන් කරලා ගුවන්විදුලියේ මෙයාගේ අමරගේ පියායි ඒ දෙන්නම මාව ඇරලන්න අපේ ගෙදරට ආවා. ඒකට අපේ පියායි ඒ පියායි දෙන්නම විද්‍යාල අධිපතිවරු. ඒ දෙන්න කතා කරගෙන ඉන්නකොට මම ඉතින් අම්මත් තේරුම් ගත්තා. ඉතින් ඔක්කොම ඊට පස්සේ බොහොම සමග සම්පන්නව හිටියා. ආහා. ඒ කියන්නේ මම හිතන අර ප්‍රේමයේ පූජර පරීක්ෂණ වලට ලක් කරනවනේ නේද? ඒ වගේ පුංචි බාධා වලට කියලා. නමුත් කොහොමත් වටපිටාවසා පරිසර ආයමත් දෙන්නම එකතු කරන්න විදිය තමයි සැකසෙන්නේ. හොඳයි. මම හිතන්නේ ඔයාලා ওই කතාව දැනගෙන හිටියද? නැහැනේ. අද දෙහද කාද වැටසන් තමයි ඒටි දැනගත්තේ. නමුත් මේ සිදුවීම එක මට තව බොහොම ඉරු ගීතයක් මතක් වුණා. නමුත් මේ ගීතේ මම තෝරගන්න හේතුව නම් අවුරුදු 15 දී කම්පෝස් කරපු ගීතයක්. ඔව්. අතෝසේම දැන් අවුරුදු 15 දී කියන්නේ 955 නේ. 955 ලංකාවේ මේ නිර්මාණ සංගීත වේදීන් හැටියට හිටියේ ආනන්ද සම්රකෝන් සහ සුනිල් ශාන්තයන්. ඒ දෙන්න. වෙන කවුරුත් ඉන්න අමරදේව මහත්මයා ඒ කාලේ මගේ මතකෙ විදිහට 54 ඉන්දියාවට ගියා. තවත් මට මතකයේ විදිහට කියන්නේ පෙරදිග ಭಾರತೀಯ රාගධාරී සංගීතය ජනගීය එකතු කරලා නිර්මාණ ගීත අපිට ඇහුන්නේ නැහැ. ඉතින් මේ කාලේ තමයි ගුවන්විදුලියට මුලින්ම අතවසෙම හිටියේ ඔය ජෝන් ලැම්සන් වගේ සුදු මහතුරු තමයි පාලනය කරන ගුවන්විදුලිය. මුලින්ම මේ සිංහලයේ ගුවන්විදුලිය පාලනය කරන එම්ජේ පෙරේරා මහතා 52. එම්ජේ පෙරේරා මහතා ඇවිල්ලා ගුවන්විදුලියේදී එයා කිව්වා ශිල්පීන්ට ලියුම් ඇරියා දැන් අපිට නිදහස ලැබිලා අපි අපේ සංස්කෘතියට තුල නිර්මාණ කරන්න ඕන කියලා. ඒ ඉල්ලීම උඩ මම කල්පනා කළා. එතකොට ඔය වෙනකොට සංගීත විශාරද තත්ත්වයේ මම හිටියේ සම්මත වෙලා විභාග. මොකද මේ 956 තමයි අපේ මේ විද්‍යාලයේ අවසානය. ඒ කියන්නේ විශාරදත් පාස් වෙලා ඒ කියන්නේ ඊටත් තවත් අවුරුදු ගණනක් ගිහිල්ලා 56 වෙනකොට 52 අපි ආරම්භ කළේ සංගීතය ඉගෙන ගන්න. 55 වෙනකොට අපිට හොඳ දැනුමක් තිබුණා. අර ඉල්ලුම එම්ජේ පෙරේරා මහතාගේ ඉල්ලුම ඉටු කරන්න මම කල්පනා කළා මම හොඳ ගීතයක් නිර්මාණය කරන්න ඕනේ. ජනගීය ඇසුරෙන් ඒ වගේම රාගධාරී සංගීතයයි අපේ ගැමි සංස්කෘතිය ගැන හිතලා මම නිර්මාණය කළා මහරෑයාමේ මේ ඇලෙන්නේ ගීතය. ඉතින් මේ ගීතය අත්වසම ඉතාමත්ම සාර්ථක වුණා. ඒ වගේම තව වෙනත් විදිහට කියනවා මේක ටර්නින් පොයින්ට් එකක් වුණා. ටර්නින් පොයින්ට් එකක් වුණා. මොකද හුඟක් ආවේ මේ ගීතය අහලා හිතුවා මේ වගේ ගීත අපිත් නිර්මාණය කරන්න ඕනේ. විශේෂයෙන්ම ආනන්ද සම්රකෝන් මහත්මයා මගේ ඔළුව අත ගලගා පුතා මේවා තමයි අපිට ඕන කියලා. මොකද එතුමා හිටියා ඒ වෙලාවේ මැදිරියේ මේ ගීතය මුලින්ම ගායනා කරනකොට. මුලින්ම ගායනා කළේ මගේ අක්කත් එක්ක. 55 58 මම අමරත් එක්ක ගායනා කළා. ඒක තමයි දැන් මේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් ගැන අපි කතා කරේ. ඒ නිසා මේ ගීතයත් ටර්නින් පොයින්ට් එකක් නේ. මම හිතන්නේ දැන් අපි නම් ඒ ගීය අහමු. ඒ නොසිතුවේ
කොහොමහරි ප්‍රේමය ජයගත්ත විවාහ ජීවිතේ මම හිතන්නේ ප්‍රේම කරපු කාලෙත් වැඩිය සාර්ථකයි මම හිතන්නේ බොහොම ආදරණීය යුග දිවියක් ගත කරනවා මේ වෙද්දි සහ මම හිතන්නේ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් කරලා දෙන්න එකතුනට පස්සේ මම හිතන්නේ දෙන්නගේම මේ ජීවිත ඉස්සරහට වැඩි තව සාර්ථක වුණා කියලා මට හිතෙනවා මම හිතන්නේ මේ මං ගාව බොහොම කිහිපයක් තියෙනවා මතක සටහන් මම හිතන්නේ යුවළගේ මේ මතක සටහන් පෙන්වන්න ගියොත් එimhe මේ පැය මදි අර ආදර කතාවක් කියන්නේ පැය මදි කියලානේ හැමතිස්සම නේද මිසිරන්තුන් කියන්නේ ඉතින් මං ගාව මේ තියෙනවා මේ මේ ඡාය රූපේ දැන් අපි වෙඩින් ෆොටෝ එක මෙතනට වෙනකන් ආවා දැන් මේ ජීවිතේට අවුරුදු 51ක් 2ක් නේද හැබැයි අපි කියන්නේ මේ ජනවාරි 31 වෙනිදා මේ වෙඩින් එක ගත්තට February 1st අපිට ඇත්තටම දැන් මේ 30 31 මගුල් අරගෙන කොහෙවත් යන්නවත් හමුනේ මොකද මට ලියමනක් ආවා රජයේ සංගීත විද්‍යාලයේ කතිකාචාර්ය තන්ත්‍රයක් ලැබුණා වහාම මේ පළවෙනිදා report ගන්න කියලා ඒ ගමන ඉතින් අපිට කොහෙවත් යන්න හමුනේ අපේ මං කිව්ව අර ගුණරත්න අබේසේකර අපේ අයියා එයා ඇවිල්ලා අපි දෙන්නව කෙලින්ම సౌందర్యයට එක්කන් ගියා මේ අස්සම් කරන්න වැඩ බාර ගන්න එහෙම තමයි මදු සමය ගෙවෙන්නේ එතන මදු සමයක් නෑ ඉතින් අපි එතන ඇත්තටම දැන් මම අමරදේව ශාන්තිකීර්තිදේව අපි තුන්දෙනාම ඇහිලා අස්සම් කරලා වැඩ බාර ගත්තා පාක් වීව් එකට ගිහින් අපි තුන් හතර දෙනාම හොඳට මේ ප්‍රණීත ආහාර ආහාර විනෝදෙලා කෙලින්ම අර අයිලා ගෙදර ගියා ඉතින් ඒක තමයි මදු සමය හොඳයි දැන් මං හිතුවා මේ පින්තූරෙ පෙන්න මේ කපේ බොහොම දැන් ඔය පුංචි කට්ටිය දැන් ටිකක් ලොකුයි ටිකක් නෙමෙයි ගොඩක් ලොකුයි නේද ඔව් ගොඩක් ලොකුයි එතන ඉන්නවා මගේ පියා ඉන්නවා මගේ ලොකු පුතා ඉන්නවා මේ කෙරෝලෙම ඉන්නේ පොඩි පුතා ඇඳුමක් ගන්න නැතුව ඉතින් අපි කට්ටිය බර්ත්ඩේ පාටි එකදී ඔය ගෙදර හැමෝම එකතු වෙලා ගත චාරූපයක් දැන් මේ කාලේ අද මතක් වෙනකොට කොහොමද කොච්චර කාලයක් ගෙවාගෙන ඇවිත් නේද කොයිතරම් සන්තෝෂයිද කියලා දැන් ඒ පරපුර ඔන්න දැන් ඒ පරපුර ලොකු වෙලා වොමෝද බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝග්‍රෑෆ් එකේ ඔන්න ස්මාර්ට් වෙලා ගොඩාක් කලර්ෆුල් ෆොටෝග්‍රෑෆ් එකකට අපි හඳුන්ලා දෙමු නේද අපි පුතාලා දූලා මුණුගුරු මිනිපිරි නේද ඔව් ඒක වෙන් ගත්තොත් ඔෂද රණතුංග සදානා නන්දිත අවරයි මම මගේ දුව රූපසිකා එතකොට සාශිකා පල්ලෙයන් ඉන්නවා ලකින්දුයි නඳුලයි නඳුලයි මේ දුවගේ පොඩි දෙන්න බබාල දෙන්න හොඳයි දැන් කොහොම නමුත් දෙදෙනාගේ ලෙගසි එක ගෙනියන්න මෙහෙ ඉතුරුලා ඉන්න දුව නේ දුව ඔක්කොම ඉන්නේ පිට එක්කෙනෙක් දෙවනි පුතා ඇමරිකාවේ ලොකු පුතා ඉතාලියේ ඉතින් දැන් දුව ඉතරයි ඉන්නේ මියුසික් විද්‍යාලේ සංගීත සංගීත විෂය ඉතාමත් හොඳට කරලා ಭಾರತයේ මේ BHC එක බිනාරස් ඉන්දියන් යුනිවර්සිටි එකේ උපාධිධාරිනිය කතක් නැතුමයි ගායනයයි කරලා තියෙනවා නෑ වයලින තුනම කරලා තිනවා ඒ වගේම ඊට පස්සේ තව එයාගේ මම දැන් ඩොක්ටරේට් එකට දැන් එයා කරන්නේ මම කරපු විෂය මියුසික් තෙරපි සංගීත චිකිත්සා සංගීත චිකිත්සා ඒක මං කියේ ලෙගසි ගෙඩියන්නේ නේද මේට අවුරුදු 25කට තියකට ඉස්සෙල්ලා මම පොතක් ලිව්වා සංගීත චිකිත්සාව ගැන දැන් මගේ දුව ඒක වැඩි දුරට කරගෙන යනවා ඉතින් කාර්ය දාඩම්වර නේද දැන් ඉතින් අපි දයාරත් අමරා යුවළගේ පුංචි කාලේ ඉඳන් තරුණ කාලයට ඇවිල්ලා ඊට පස්සේ ප්‍රේම කරන කාලයට ඇවිල්ලා පස්සේ විවාහය දක්වා අපි දැන් විවාහයට පසුව වසර ගණනාවක් මේ යන ලස්සන ජීවිත ගැන කතා කරා නමුත් මං ඇහුවොත් කොහොමද ජීවිතේ කියලා එදායි අදයි ඔක්කොම එකතු කරලා මොනවද යුවළට කියන්න තියෙන්නේ අත්තසම ජීවිතේ මම සාර්ථකයි නමුත් මට කාල වේලාවක් නැහැ මගේ හිතේ තියෙන වැඩ කරගන්න. ඒ තරමට වැඩ. ඒ කියන්නේ දැන් අපි නිතරම දැන් ළඟදිත් අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ ප්‍රසංග. ඒගොල්ලෝන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා සමහරුන්ගේ අපි එහෙ ගෙන්නගෙන අපි උගන්වයි කියලා. මොකද ඒවලට ඕනේ ඉගෙන ගන්න. අපේ ඉතින් නමුත් ඒකට හරි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මෙහෙ වැඩ තියෙනවාද? මෙහෙ දැන් පොතක් මම ලියන දැන් අවසන් කළා ඒකේ මේ ඒක තමයි පරිශ්‍රණයක් පරිශ්‍රණ කෘතියක් මහායාන සංගීතය කියලා ඒ පරිශ්‍රණ කෘතිය අවසන් කළා දැන් ඒක print එකේ ඒ වගේ දැන් තව දේවල් මම පටන් අරන් තියෙනවා නමුත් ඒවා මම
මහරි ආසයි ඒවටක ඉවර කරගන්න මට ලැබුණුත් ලොකු වාසනාවකයි. මම එනම් ප්‍රාථනා කරනයි හිතේ තියෙන ඒ දේවල් මේ ආරම්භ කරන්න ඒ දේවල් හොඳින් කරගෙන යන්න සහ හොඳ ප්‍රතිඵලයෙන් ලැබෙන්නේ කියලා. මිස රණතුංග ඇත්තටම දැන් මම හිතනවා මම රිටය වුණහම නිදහස් කියලා. රිටය වුණහම ඊට වැඩි වැඩ ඒත් විශ්වවිද්‍යාලයේ වැඩ තියෙනවා. තවත් ඉතින් ඔය පර්යේෂණ කටයුතු කරනවා ළමයින්ගේ වැඩක් තියෙනවා. දරුවෝ ලොකු නැයි කියලා අපි ඇත්තුනේ නෑ. අපි ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ. ඉතින් පිට රටවල හිටියද කොහොමදත් මම ඇමරිකාවේ අපි දෙන්නම අවුරුදු තුනක් හිටියනේ යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා. මම එහෙ නවතින්න කියලා හිතාගෙන දැන් ලියමක් අරගෙන ආවම මම මට වයිස් චාන්සලර් කිව්වේ මේ මහාචාර්ය තනතුරු දෙන්නේ එහෙම යන්න නෙමේ ලංකාවේ ළමයින්ට වැඩක් කරන්න කියලා. ලංකාවේ ළමයින්ට අවුරුදු 50කට වැඩ කළා දැන් තාමත් වැඩ කරනවා. හරි කිව්වත් වගේ මේ ඉවලගේ කතාව නම් ඇත්තටම මේ පැයකින් හමාරකින් කියල ඉවර කරන්න බෑ. නමුත් ඕනම දෙයක් රසවත් නේද ඒක තිතක් නැතුව කමායකින් නැවතුවොත් නේද. ඉතින් මම ඉතින් අද දවසට කමා එකක් තියන්න යන්නේ. ඉතින් මට හරිම සතුටුයි ලොකු ගෞරවයක් මගේ දෙහද කාදරි වැඩසටහනට ආචාර්ය දයරත්නතුංග සහ මහාචාර්ය අමරණතුංගව බොහොම ආදරණීය යුවලක් අපි ගොඩක් ගෞරව කරන යුවලක්. මම හිතන්නේ බොහෝ ප්‍රේක්ෂකයෝ දකින්න කැමැත්තෙන් හිටපු යුවලක්. අපිටත් ලොකු සතුට මොකද මේ හිරු මාධ්‍යයේ ඉතාමත්ම රමණීය අලුත් මැදිරියක ඉඳගෙන අලුත්ම වැඩසටහනක් අපි කරනවා. මගෙන ඒක ලොකු හරි ලස්සනයි. වටපිට බැලුවහම හිත සතුටෙන් මේ හැමෝම මේ ආදරෙන් හිත පුරවගත්ත කට්ටිය ඒකයි. ඉතින් ඇත්ත වශයෙන්ම හරි සුන්දර අවස්ථාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. මිස් රණතුංග සතුටුයි නේද? ඇත්ත වශයෙන්ම සතුටුයි. ඔබතුමියත් අර හිරු එකේ අධ්‍යක්ෂකවරු සියල්ලම ඉතා සතුටින් ඉන්න බව අපට පේනවා. ඇති සුන්දර ස්ථානයක අපිත් බලාපොරොත්තු වෙනවා තවත් නැවතත් එන්න. බොහොමත්ම ස්තුතියි. එක ලොකු බොහොම සතුටට කාරණයක් සතුටදායක කාරණයක්. හොඳයි. ඉතින් මගේ ආදරේ පෙන්වන විදිහක් මට තියෙනවා. දැන් දෙන්නගේ ආදරේ ගැන මට කිව්වනේ අපිට කිව්වා. මගේ ආදරේ පෙන්වන්න ස්තුතිවන්ත වෙන්න මම තෝරගත්ත ලස්සන ෆ්ලවර් බාස්කට් එක මේ මිසෙස් රණතුංගට. ඇත්ත වශයෙන්ම නිරෝෂ මම හරි කැමති දෙයක් තමයි මේ මල්. ඉතින් මම ඔබතුමියටත් මේ හිරු ටීවී එකේ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ලස්සන සුන්දර තැනක ඉඳලා මේ වැඩ සටහනට කැඳවීම ගැන. ඉතින් ආරාධනා බාලකතර බොහොම ස්තුතියි. ලොකු ගෞරවයක් අද වැඩසටහනට ආපේක. මේ ඇයි මේ යන්න ලැබිලා තියෙන්නේ? නිරෝෂා සමග මේ ගත කළ කාලය අපි නිරෝගී වුණයි කියලා මට අනේ ඉඳගන්න මොකද තවදේවල් තියෙනවා මට දෙන්න. පැන් රස වලට නම් මන් දන්නවා දෙන්නම වැඩි කැමැත්තක් නෑ. නමුත් මුනුමුර ඉන්නවනේ නේද? ඉන්නවා. මේ යාළුවට මගෙන් ෆෙරෙරෝ රෝෂර් චොක්ලට් බොක්ස් එකක්. ඒ විතරක් නෙමෙයි මං හිතුවා අපි ආදරය කරන යෝලක් අද ආදර කතා මතක් කරා වගේ තව තවත් මේ මතකයන් ආවර්ජනය කරන්න මේ ලස්සන නිදහස් තැනකට යවන්න ඕනේ කියලා. මම තෝරගත්ත මීගමුවේ ජෙට් වින්ග් සී හෝටෙල් එක. මම හිතන්නේ ඒ හොඳම තැන අපේ ආදරණීය යුවල ගිහිල්ලා බලන මතකයන් අලුත් කරගන්න අවදි කරගන්න. ඉතින් ඔන්න අපේ දෙහද කාදරේ වෙනුවෙන් thank you so much. එහෙමනම් ඉතින් ලස්සන ආදර කතාවක් අද රස වින්දා. ඉතින් මම ලබන සතියේ තව ලස්සන ආදර කතාවක් එක්ක එන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අද ආවට. එහෙමනම් ඉතින් අපි ලබන සතියේ ඉරිදා උදේ 10ට දෙහදක ආදරේ නැවතත් හමු වෙනවා. හැමෝන්ටම එහෙනම් අයිබෝන් කියන්නේ. අයිබෝන්.